අද අපේ වැඩසටහනට අපි ආරාධනා කරේ ශේෂ්ත්‍රයේ සිටින ලාබාලතම සංගීත ශිල්පියෙකුට. ඔහු වයසින් ලාබාල වුණත් වැඩවලින් ඉතාම දැවැන්තෙක්. කවුරුත් හඳුනන අපේ ආදරණීය වාද්‍ය ශිල්පී රෝචන රාමනායක. ආයිබෝන් රෝචන. ආයිබෝන්. ඉතින් කොහොමද රෝචන මේ දවස්වල වැඩ කටයුතු? මේ දවස්වල ඇත්තටම සුපුරුදු පරිදි ඒ පටිගත කිරීම ප්‍රසංග ඉගෙනීමේ කටයුතු ඒ ටික දිගින් දිගටම ඒ විදිහටම ගලාගෙන යනවා. එතකොට මේ දැන් පොහොගේ දවස්වල මේ ඕස්ට්‍රේලියානු සංචාරයක් එමවයි මම හිතන්නේ මේ ගිහිල්ලා ආවා මේ ඒ ගැන පොඩ්ඩක් විතර විස්තර කියන්න. ඉස්සලාම ඕස්ට්‍රේලියානු සංචාරයක් කරා පොහොගිය 2008 ඔක්තෝබර් වල. ඊට පස්සේ දෙවෙනි වරට ප්‍රසංග මාලාවක් අපි කරා ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තේ. ප්‍රසංග 8ක් කරා, සාර්ථක ප්‍රසංග මාලාවක් අපිට කරගන්න හම්බුණා. ඔක්තෝබර් මාසේ තමයි ඒක ඒ කටයුතු සිද්ධ වුණේ. විදේශ රටකට යද්දී ලොකු වාද්‍ය වෘන්දයක් අපිට අරගෙන යන්න බෑ, සම්පූර්ණ වාද්‍ය වෘන්දයක් අපිට අරගෙන යන්න බෑ. ඉතින් අපි 6 දෙනයි ගියේ. ලොකු අභියෝගයක් වුණා ඒ සාමාන්‍ය ඇහෙන සින්දු ඒ පොඩි වාද්‍ය වෘන්දයක විශේෂයෙන්ම චෙලෝ වගේ ඇඩිෂනල් ඉන්ස්ට්‍රුමන්ට්ස් එකතු වුණාම ඒවට කොහොමද මේ සංගීතය බෙදලා ඉන්නේ කියන එකත් එක්ක ඒක හදාගන්න. ඉතින් කොහොම හරි මම හිතනවා ප්‍රසංග මාල සාර්ථක වුණා. ප්‍රසංගයේ මෙහි වුණේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක සුරේෂ් මාලියද්ද මහත්මයා තමයි සීරීස් එකම කරේ. ඒත් සමග මම හිතන්නේ ඔබත් එක්ක සහභාගී වුණා මහේන්ද්‍ර ප්‍රෙස්කුල් වෙනදේශින්. ඔව්. රෝචන, දැන් මේ ස්ට්‍රින්ග්ස් ඉන්ස්ට්‍රුමන්ට්ස් ගත්තාම ගොඩක් අය යොමු වෙන්නේ මේ වයලින් වගේ වාදන වාද්‍ය භාණ්ඩ වලට. ඔබ මොකද මේ චෙලෝ කියන මේ දැන් ටිකක් ලංකාවට ටිකක් නුපුරුදු නුහුරු වගේ ගතියක් තියෙන ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඔබ තෝරගන්න හේතුව කුමක්? ඇත්තම ලංකාවට චෙලෝ එක අලුත් නැහැ. නුහුරු නුපුරුදු නැහැ. මේ අපේ සංගීත ශාස්ත්‍රයේ මම හිතන්නේ සුනිල් සාන්තයන්ගෙන් ඉඳලා අද දක්වාම මේ චෙලෝ කියන සංගීත භාණ්ඩය යෙදෙනවා. යෙදෙනවා. නමුත් මේක ප්‍රකටව ඉස්සරහට එන ඒක අඳුනා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා මේ ඔඩියන්ස් එක ගත්තාම. මොකද මේක හැමතිස්සෙම ඉන්නේ ගොඩක් දුරට සපෝටිව් රෝල් එකක ස්විං සෙක්ෂන් එකේ බේස් එක හදන තැන තමයි ඉන්නේ. නමුත් දිගටම එහෙම නුහුරු නුපුරුදු භාණ්ඩයක් නෙමෙයි ශේෂ්ත්‍රයට අඩු ගානේ. මම ඇත්තටම කුඩා කාලේ මට මතකයි මේ අපිට ඇත්තට මේ දවස්වල මේ අද වගේ මේ YouTubeවත් ඉන්ටර්නෙට්වත් එහෙම තිබ්බේ නැහැ. එතකොට ඒක හරි තිබ්බේ කැසට් යුගය. ඉතින් මේ මූලාශ්‍ර හරි අඩුයි. එහෙම සංගීතය අහන්න අද වගේ මේ අද දැන් දැන් අහන්න පුළුවන් ඕන එක. ඒ දවස්වල එහෙම නැහැ. ඒ කියන්නේ වැඩි කාලයක් නැහැ, අවුරුදු 15කට කලින්. 15කට 20කට වගේ කලින්. ඉතින් කොහොම හරි අහම්බු විදිහට මට ඇහුණ ඒ බටහිර සංගීත මම ගොඩාක් ඇලුම් කරා. ඒ ඇහුණ අහම්බෙන් ඇහුණ දේවල් වල ඒ හඬේ මම හැමතිස්සෙම මං ආසා වුණා බේස් රේන්ජ් එකට. ඇත්තට මේක අද කල්පනා කරොත් අද හිතලා බැලුවොත් ඔය ඩබල් බේස් එක චෙලෝ එකයි කම්බිනේෂන් එකට ඒ සවුන්ඩ් එකට මම ගොඩක් ආසයි දවස්වල ඉඳලාම. ඉතින් පාසල් කොළඹ රාජකීය විද්‍යාලයේදී තමයි මට චෙලෝ එකක් ඉස්සලාම මේ හරියට මේ අතපත ගන්නවත් හම්බුනේ. එතනින් පස්සේ ආපු ගමන තමයි මේ එහෙම තමයි ඉස්සලාම. එතකොට මේ ඔබගේ ගුරුවරුන් ගැන අපි මෙතනදී සඳහන් කරනවා නම් ඉස්සලාම මං පෙරදිග සංගීතයේ තමයි කරේ. පෙරදිග සංගීතය ඉගෙන ගත්තා නිහාල් විජිත අමරසිංහ කියන ගුරුතුමාගෙන්. මම ඉගෙන ගත්තා වයලින්
සහ තබ්ලා සහ වෝකර්ස් මම කියන අවුරුදු දැන් සෑහෙන ගානකට කලින් එතනින් පස්සේ මට අනිවාර්යෙන් මතක ගන්න අපේ ස්කෝලේ අශෝක පුෂ්ප කුමාර සර් කොළඹ රාජකීය විද්‍යාලයේ බටහිර සංගීත විභාග සඳහා පෙනී ඉන්නකොට මට මං ගුරුවරුකම් ගත්තා සාවිත්‍රි ජයතිලක කියන මෙනවියගෙන් එතකොට සංගීත ශාස්ත්‍රයේ පිවිසීම කොයි කාලෙද 2009 දැන් අවුරුදු 10 ඒ ඉඳලා මේ වෙනකොට ඔබ විශාල සංගීතඥයින් පිටිසක් සමග ඔබ වැඩ කටයුතු වල යෙදෙනවා මොකද මේ දැන් ඔබ නැති ප්‍රසංගයක් එහෙම නැති තරම් මොකද චෙලෝ වාද්‍ය ශිල්පීන් අපිට දැන් පිටිගත කිරීම ඒ ස්ටෑන්ඩඩ් එකේ ලෙවල් එකේ තියෙන චෙලෝ වාද්‍ය ශිල්පීන් අපිට අඩුවක් තියෙනවා රටේ ඉතින් මේ ආපු ගමනේ මේ සංගීත අධ්‍යක්ෂවරුන් එක්ක ආපු ගමනේ මේ ශිල්පීන් එක්ක ආපු ගමනේ ඔබ ලැබපු අත්දැකීම් මොනවද මට ඇත්තට මේ වයසත් එක්ක මේ කෙටි වසර 10ක් කියන අතරම කෙටි කාලයක් ඒ කෙටි කාලය ඇතුළතදී මට ආශ්‍රය කරන්න හම්බුණා මේ එක හරි අන්විෂුවල් ඇත්තට මේ ඒ වගේ කාලයක් ඇතුළතදී මේ එච්චර සංගීත අධ්‍යක්ෂකවරු ප්‍රමාණයක් එච්චර ගායක ගායිකා ප්‍රමාණයක් එච්චර වාදක ප්‍රමාණයක් විශාල පරිස මේ පරාසයක් ඇතුළතදී මේ ආශ්‍රය කරන්න හම්බුණා මට ඒක මං ලොකු වාග්යක් කියලා මම හිතනවා වාදනය කරලා තියෙන සංගීත අධ්‍යක්ෂකවරුන් ගැන ගත්තොත් කියන්න ගත්තොත් මං හිතන්නේ ඊට වඩා වාදනය කරන්න නැති කට්ටිය ගැන කියන එක මං හිතන්නේ ලේසි ඒක ලොකු කතාවක් නෙමෙයි අපි ගත්තොත් ආචාර්ය රෝහණ විජිරසිංහන් ආචාර්ය වික්ටර් රත්නායක ඊට පස්සේ එච් එම් ජයවර්ධන මහත්මයා හර්ෂමාකලන්දගේ ඉඳලා අද ශේෂයට පිවිසෙන්න බලාපොරොත්තු වෙන නවක සංගීත අධ්‍යක්ෂකවරුන්ට දක්වා සෑහෙන ප්‍රමාණයකට මං වාදනය කරලා තියෙනවා. ඒක විශේෂ වාග්යක් වගේ මං සලකනවා. ඒක මං හිතන්නේ හරි කලාතුරකින් ලැබුණ දෙයක්. වෙස්ටර්න් මියුසික් ඔබ වැඩි නඹරුවක් ඇතුව ඉගෙන ගත්ත දෙයක්. එතකොට කොහොමද දැන් අපේ රටේ වෙස්ටර්න් මියුසික් ඉගෙන ගත්තත් එක්ක ඒ ටෙක්නික්ස් ඒ පොසිෂනින් ඒවත් එක්ක බලනකොට එතකොට කොහොමද මේ අපේ ස්වභාවිත ගීතයත් එක්ක ඔබ කොහොමද මේ බැලන්ස් එක තියාගන්නේ? නෑ මොකක් ගත්තත් මියුසික් සංගීත කියන්නේ සංගීතය කන්ටෙක්ස්ට් එක තමයි මේක වෙනස් වෙන්නේ. ඒ කියන්නේ මේ එකම සොළ දොරහනේ තියෙන්නේ. යෙදෙන විදිය වෙනස් වුණාට මේක අපිට ගහන්න ඕනේ එකම නෝට්ස් එක. ඒක ඒ තැනට උචිත විදිහට ඒක කොහොමද හැඩගස්සන්නේ කියන එක වෙන කතන්දරයක්.
එතකොට ඒකට ඕන මේ සෙන්ස් එක. ඒ කියන්නේ තමන් විවිධ පරාසවල යනවා නම් දැන් මං සින්දුවක් ප්ලේ කරනවා නම් ඒ නෝට්ස් ම තමයි ඒක වෙන ආකෘතියක්. ඒ කියන්නේ ඒක හැඩය වෙනස්. ඒකට මම ප්ලේ කරන්න ඕන අප්‍රෝච් කරන්න ඕන විදිහ වෙනස්. එතකොට ඔකෙස්ට්‍රා එකේ ප්ලේ කරන්නේ ඒක විදිහක්. තව මොන හරි ප්ලේ කරන්නේ එක්ක ජන නාද හෝ ඒ වගේ දෙයක් ප්ලේ කරන්නේ එකක්. දැන් මොක වුණත් අර මම කලින් කිව්ව කතාව මේ සේරම නෝට්ස්. එතකොට මේ නෝට්ස් ටික සහ ඒ නෝට්ස් ප්ලේ කරන කලර් එක ඒ කියන්නේ හඬ මේක හඬනේ අන්තිමට සංගීත කියන වෙනමකුත් නෙමෙයි ටෙක්නික්ස් සමකුත් නෙමෙයි හඬ. ඒ හඬ හදාගන්න ඇත්තට මේ ටෙක්නික්ස් ඉතාම වැදගත්. ඒ ඒ බටහිර සංගීතයෙන් තමයි ඔය කියන මේ වාද්‍ය තාක්ෂණික ක්‍රම ටික දෙන් තියෙන්නේ ඒ දැනුම තියෙන්නේ බටහිර දැනුම ඇතුලේ. ඒක ඉතින් ඉතාම පැහැදිලි කතන්දරයක්. දැන් අපි පෙරදිග සංගීතය ගත්තොත් මම හිතන්නේ ඒක මූලික වශයෙන් ඒවට ඉඩ දෙන්නේ ස්වර ඥානය. ඒ කියන්නේ අපි රාගයක් ගත්තොත් මේ රාගෙට අපි කොහොම මේක ස්වර ඥානය සම්බන්ධව තමයි දෙන්නේ. නමුත් දැන් බටහිර සංගීතය එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. අපි මේ දැන් මේ මොන සංගීතයත් අපි ප්ලේ කරන්නේ මේ ෆින්ගර් බෝඩ් එක උඩනේ. එතකොට මේ ලෝකෙ මොන සංගීතය ප්ලේ කරා චෙලෝ එකද තියෙන මේ ටිකේ පරස්පර තුල තමයි ප්ලේ කරන්නේ. එතකොට මේකේ ඇතුලේ අපි ගමන් කරන මාර්ගය හොයාගන්න තමයි අපේ ටෙක්නික් එක අවශ්‍ය වෙන්නේ. මේකේ තියෙන පාරවල් මොකද මුකුත් මේක මාක් කරලා නැහැ. වයලින් වලත් එහෙමයි. එතකොට අපි මේක අපි තමයි හොයාගෙන යන්නේ. ඒ ටික කරගන්න ඒ ටෙක්නික් එක ඉතාම වැදගත්. ඒක සිංහල සංගීතයේද තව මොකටද කියන එක නෙමෙයි කතන්දරේ. අර ටික අර දැනුම අවශ්‍යයි. ඔබ වඩා කැමති සෝලෝ ආටිස්ට් කෙනෙක් විදිහ ගමනක් යන්නද එහෙම නැත්නම් බෑකප් ස්ට්‍රින්ග් ප්ලේයර් කෙනෙක් හැටියට ගමනක් යන්නද ඔබ වඩා කැමැත්තක් දක්වන්නේ? එහෙම විශේෂ ප්‍රෙෆරන්ස් එකක් නැහැ ඇත්තටම. ඔය දෙකටම මම ඇලුම් කරනවා. දෙකම මම රස විඳිනවා. සහ ඒ දෙකේදීම මම කන්ෆර්ටබල්. ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ හැබැයි ඒ දෙකට මම අප්‍රෝච් කරන විදිහ දෙකක් අනිවාර්යෙන්. එතකොට දැන් මං දැන් සාමාන්‍ය සින්දුවක පසුබිම් ඒ දායකත්වය දෙනවා නම් එතකොට මං ඒකට දෙන මම අප්‍රෝච් කරන විදිහ එකක්. නමුත් සෝලෝ ප්ලේ කරන්නේ එහෙම බෑ. සෝලෝ කියන්නේ මම මගේ තමයි හඬ කියන්නේ මම තමයි මේ ප්‍රොජෙක්ට් කරන්න ඕන මෙලඩි එක සංගීත අධ්‍යක්ෂකවරයා හිතන දේ ප්‍රොජෙක්ට් කරන්න ඕන මම. එතකොට ඒ හයිය මං ගන්න ඕන. ඉතින් එහෙම එකක් තියෙනවා. ඉතින් වෙස්ටර්න් මියුසික් කරත් ඒක එහෙමයි. ඔකෙස්ට්‍රා එකේ ඔකෙස්ට්‍රා එක ඇතුලේ ප්ලේ කරන චෙලෝ සෙක්ෂන් එකේ ප්ලේ කරනවා නම් ඒ බ්ලෙන්ඩ් එක හදන්න ඕන මම. මම ඉලිප්පිලා ප්ලේ කරොත් එයා මුළු මේ කලර් එකම යනවා. මොකද මියුසිෂන්ස්ලා 20 දෙනෙක්ද 30 දෙනෙක්ද 50 දෙනෙක්ද කීයද ඒ සේරගම උත්සාහය අපතේ යනවා. මම අමුතුවෙන් ඒකට දෙයක් කරන්න ගියොත් එතකොට මම එකට එකතු වෙන්න ඕන එකතු වෙන්න ඕන. නමුත් දැන් චේම්බර් මියුසික් වගේ ගත්තොත් එහෙම එතනදී කියන්නේ මම එතකොට මගේ හඬ ප්‍රධාන හඬක්. චේම්බර් මියුසික් කියන්නේ කුටියේ සංගීතය. ඒ කියන්නේ සිම්ෆොනි ඔකෙස්ට්‍රා එකක් නෙමෙයි. කීප දෙනෙක් එකතු වෙලා දෙන්නෙක් හෝ තනි වාදකෙක් දෙන්නෙක් හෝ යම්කිසි වාදකේ ප්‍රමාණයක් එකතු වෙලා කරන දෙයක්. එතනදී මගේ හඬ විශේෂයි. ඒකට මම අප්‍රෝච් කරන්නේ නේදී. ඒක අඳුර ගන්න ඕනේ. ඒක තමයි සෙන්ස් එක තියෙන්නේ. ඉතින් අර මියුසිකල් සෙන්ස් එක කොමන් සෙන්ස් එක තියෙන්න ඕන. වාදකෙක්
ඔබෙන් මේ ශාස්ත්‍රීය ක්‍රියාකාරීව යෙදෙනවට අමතරව ඔබ ඔබගේ දැනුම තවත් පරපුරකට දායාද කරන්නේ. එතකොට ඔබ ගුරුවරයෙක් හැටියට මේ වැඩ කරනකොට කොහොමද මේ ඔබගේ කාර්යබහුලත්වයයි ඒ දැනුම ලබා දෙන එකයි ඒව කොහොමද මේ ඒ පැත්ත ගැන පොඩි සඳහනක් කරොත්. ගුරු භූමිකාවේ යෙදෙන්න ඉස්සෙල්ලා මම perform කෙනෙක්. එතකොට මගේ මූලික දේ මම perform කරන එක. ඊට දෙවෙනි කාරණේ තමයි මම ඒක perform කරන්නේ කොහොමද කියලා වෙන කෙනෙක්ට කියලා දෙන එක. එතකොට මේ කාරණා දෙක ඇතුලේ ඇත්තටම මේක සම්බර කරගන්න ටිකක් අමාරුයි. මොකද අපි තියෙන කාල සටහන සතිය කාල සටහන ගත්තොත් වෙනස් වෙනවා හැමතිස්සෙම. ඒක දන්නවා අපි හැමෝම සංගීත ශාස්ත්‍රයේ මේ නිශ්චිත කාල සටහනක් නැහැ මේ ලංකාවේ දැන් තියෙන විදිහට. එතකොට ඒකට අනුව මම ඉතින් පුළුවන් උපරිම උත්සාහය දරනවා මේ ළමයින්ගේ තියෙන ඉගෙනීමේ කටයුතු කැඩෙන්නේ නැති වෙන්න පුළුවන් තරම් ඒක මේ සුමට විදිහට කරගෙන යන්න ගොඩක් උත්සාහ ගන්නවා. දැන් මම අවුරුදු 3ක් පමණ තමයි දැන් දැනට පටන් අරගෙන මේ ඉගෙනීමේ කටයුතු කරන්න මේ වෙද්දි හොඳ ගොඩ පිළිසකුත් බිහි කරගෙන යනවා බිහි කරන්න උත්සාහ කරනවා. කැමති තව කෙනෙක්ට ඒක දෙන්න. මොකද මේ ලංකාවේ චෙලෝ එක ඉගෙන ගන්න ටිකක් ඒ අවස්ථාව අඩු බවක් තියෙනවා. මගේ ඊළඟ ප්‍රශ්නේ වෙන්න ගියෙත් ඒකයි. මොකද මේ ඇයි මේ චෙලෝ කියන ඉන්ස්ට්‍රුමන්ට් එක ගහන්න මේ කියන්නේ වාදනය කරන්න මේ ගොඩක් නැඹුරුවක් නැත්තේ කියලා. චෙලෝ එක කියන ඉන්ස්ට්‍රුමන්ට් එක ඇත්තටම ගත්තොත් ලක්ෂරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් මේ ලංකාවේ ඇතුලේ. මේක බටහිර හෝ වෙනත් බටහිර හුරුවට තියෙන රටවල මේක බහුල ඉන්ස්ට්‍රුමන්ට් එකක් විය හැකියි. වයලින් තරමටම චෙලොත් බහුලයි. නමුත් ලංකාව ගත්තාම මේක අර සෑහෙන කාලයක් කියන මං හිතන්නේ දශක ගණනාවක් සහ ආපු දා ඉඳලම තිබ්බේ මේක මේ උසස් පැලැන්ති සමාජ තලයක ඉන්ස්ට්‍රුමන්ට් එකක් හැටියට තමයි දිගින් දිගටම ඒක තිබ්බේ. ඒක මේන්ටේන් වුණේ. ඒතර අනිතක මේක මේ ඇත්තරම මේ මිල අධිකයි චෙලෝ එක. සාමාන්‍ය ආදායමක් තියෙන පවුලකට දරන්න අමාරු වෙන්න පුළුවන්. එතකොට මේක ස්ට්‍රින්ග්ස් ගත්තාම හොඳ ස්ට්‍රින්ග්ස් ගණන් මිල අධිකයි. ඉතින් ඒකත් එක්ක ඇත්තරම සාමාන්‍ය පවුලක ළමයෙක්ට නැත්නම් ඒ ඕනකම තියෙන කෙනෙක්ට චෙලෝ එක වාදනය කරන්න ආරම්භ කරන්න යම් කිසි අපහසුතාවක් තියෙන පුළුවන්. ඒකත් එක්කම තව දෙයක් ඇඩ් වෙනවා අර මේ සමාජ ප්‍රශ්නය ඒ ස්තර පිළිබඳ ප්‍රශ්නය අතිරේකව එකට එකතු වෙලා තියෙනවා. ඒක තමයි මූලිකම හේතුව කියලා මම දකින. නමුත් දැන් මං ගාවට කියන්නේ මං මගේ ඇසුරේ ඉගෙනුම ලබනවා හැම තරාතිරමකම සමාජ මට්ටමකම ශිෂ්‍යයෝ සහ ඉතාම දුරබැහැර ඉඳලා කොළඹ මධ්‍යයේ කේන්ද්‍රයේ ඉන්න ට යනකම් විශාල පරාසයක ඉගෙන ගන්න අය පිරිසක් මං වට ඉන්නවා. වාද්‍ය ශිල්පියාට මේ අපේ ලංකාව තුළ තියෙන මේ තැන එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ වැලියු එක මේ රසිකයන් ඇප්‍රීෂিয়েට් කරන එකට වඩා ඔවුන්ට තියෙන තැන ගැන ඔබට මොකද හිතෙන්නේ? ඔබ තෘප්තිවන්තද? එහෙම නැත්නම් මේ වාදකයා කොයි වගේ තැනකද සිටි යුත්තේ කියලා ඔබ හිතන්නේ? ඉස්සරට වඩා මං හිතන්නේ හොඳ තැනක ඉන්නවා කියලා මම දකිනවා. ඒක ඇත්තරම ඒ ජෙනරේෂන් එකේ කාලේ ප්‍රශ්නයකුත් තියෙන්න පුළුවන්. ඒ කාලේ මියුසික් වුණ විද්‍යාව ඒ කාලේ සමාජ ක්‍රමයයි ආර්ථික මට්ටමයි අදයි පෑහෙන්නේ නැහැ. නමුත් දැන් අපි දිගටම වාදකයෝ යන්න හදන්නේ අර කලින් හිටපු එක. ඒක පෑහෙන්නේ නැහැ මේ අදත්. ඒක තමයි ඔය ප්‍රශ්නෙට මූලික වෙලා තියෙන්නේ. නමුත් ඉස්සරට වඩා සාධනීය ගුණයක් තියෙනවා. ඇත්තර මම හිතන්නේ මේ අපට වාදකයන්ට මූලිකවම ලැබෙන්න ඕන රෙකග්නිෂන් එක ලැබෙන්න ඕනේ. කියන්නේ වාදකෙක් වෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍ය මේ වාදනයේ මට්ටමකට වාදනය කරගන්න පුළුවන් වෙනවා කියන එක විශේෂයෙන්ම මේ තත්ත්වවාදී බාන්න කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඒකට පුදුම කැපකිරීමක් කරන්න ඕන. ඉතින් ඒ මහන්සියේ හැටියට ඒකට નિયમિત හඳුනා ගැනීම ශාස්ත්‍රය තුලේ සහ ඊට වඩා මේ ලංකාව තුල සමාජය තුල ලැබෙනවා අඩුයි. ඉතින් ඒක ඊට වඩා තියෙන්න ඕන. මොකද මේ ප්ලේ කෙනෙක් කියන්නේ ඇත්තටම ආටිස්ට් කෙනෙක්. ආටිස්ට් කෙනෙක්ගේ
ප්‍රභේද තමයි සිංගර් කියන්නේ ඉන්ස්ට්‍රුමන්ටලිස් කෙනෙක් කියන්නේ මම කැමති නැහැ ප්ලේ කෙනෙක් කියන වචනේ සාමාන්‍ය වාද්‍යවේදියෙක් කියන්නේ වාද්‍යවේදියෙක් වාදකයෙක්ට වඩා වාද්‍යවේදියෙක් මොකද මේක ભેදයක් මේ මේ අධ්‍යයනය කළ යුතු නිරන්තරම සතත අභ්‍යාසයේ දෙන්න ඕන දෙයක් කියන්නේ විශේෂේශ්‍රය වාදකයෙක් ඇත්තරම තමන්ගේ තත්ත්වය තියාගෙන ලොකු කැපකිරීමක් කරනවා ඒක මේ ස්ටේජ් එකකින් එහා ඒක මේ මිනිසුන්ට පේන්නේ නැහැ පේන දෙයක් නෙමෙයි ඉතින් ඒ එහෙම දෙයක් තියෙනවා එහෙම දෙයක් තියෙනවා අනිත් එක අපි ගත්තොත් ලංකාවේ ප්‍රකට සංගීත අධ්‍යක්ෂකවරු ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරු මම හිතන්නේ අති විශාල ප්‍රමාණයක් අති බහුතරයක් සියල්ලම වාදකයෝ ඒ කියන්නේ උන් ඒ ඥානියත් එක්ක ඇවිල්ලා තියෙන්නේ වාද්‍ය වේදී ඥානියත් එක්ක දැන් සුනිල් සාන්තයන් ඉදලා මම හිතන්නේ මේ අද වෙනකන් ගොඩක් දෙනේ වාද්‍ය වේදියෝ ඉතින් ඒ කියන්නේ ඒකේ ඒ වටිනාකම සාර්ථකත්වයේ තියෙන්නේම ඒ ඔව් ඒ අර දැනුම බෑග්‍රවුන්ඩ් එකත් එක්ක තමයි ඒකට වැඩේ දන්නවා ඒගොල්ලෝ ඒකයි ඒ කියන්නේ මේ මොකද්ද කියන්නේ ගොඩක් මේ ශාස්ත්‍රය ගැන දේවල් කතා කරා ඔබගේ පෞද්ගලික තොරතුරු මේ ටිකකුත් අපිට කියන්නකෝ ඔබගේ පවුලේ අය ගැන එයාගෙන් ලැබෙන සහාය ගැන මට මල්ලි කෙනෙක් ඉන්නවා ඒ වගේම ඇත්තරම මුලින් ඉඳලා අම්මා තමයි මේ පිටිපස්සෙන් හිටියේ ඒ කියන්නේ ඇය ඇත්තරම මේ නිහඬව ලොකු සේවයක් මං වෙනුවෙන් කරා කියලා මං හිතනවා කියන්නේ අර වෙන දෙමපිය වගේ අතින් ඉක් කරගෙන ගිහිල්ලා එහෙම කරන්න ඇයට අවකාශය තිබ්බේ නැහැ පොඩි කාලේ ඉඳලා මම ගොඩක් ගුවන් විදුලිසංස්ථාවට ඒ කාර්ය ළමා පිටියට එහෙම මේ යන දවස්වල තනියම තමයි නමුත් ඒගේ ඇල්ම බැල්ම ඒ කියන්නේ හැමතිස්සෙම ඒක මාත් එක්ක තිබ්බව අනිත් කාරණේ තමයි මේ ඇත්තටම වාදකයෙක්ට ආටිස්ට් කෙනෙක්ට ඕන නිදහස ඒ අතින් ඉක් කරගෙන ගිහිල්ලා මොකක් හරි කරලා දෙන එක නෙමෙයි ඕන. එයාට එයාගේ දේ කරගන්න නිදහස තමයි අවශ්‍ය වෙන්නේ මේ ගෙදර පරිසරය ඇතුලේ.
ඒක මට හොඳටම තියෙනවා අත්‍තරම සෑහෙන දුරකට මාව තේරුම් අරගෙන තියෙනවා ඒකෙන්ද පහසුයි ගමන යන්න අන්තර්ජාලය හරහා දැන් අපේ ඉන්න මේ අලුත් දැන් ඔබ වැනි තරුණ ශිල්පීන් ගොඩ දෙනෙක් මේ අන්තර්ජාලය හරහා මේක නිකන් ලොකු ලයිබ්‍රරි එකක් වගේනේ දැන් එන ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් එසැනින් අහලා දැනලා ඒ ටෙක්නික්ස් ඉගෙන ගන්න ඒවට පාවිච්චි කරනවා ඉතින් ඔබ ඒ විදිහට ඒ මේ ටෙක්නොලොජිත් එක්ක කොහොමද ඔබ වැඩ කරන්නේ සහ ඔබ ඉන්ස්පයර් වෙන musicians line no other cellist line no other me poddak e ganath api sandahan karumu oh attarama den me prakatama gatta youtube eka loku danuma aakarayak ithin eith ekkama thawa godak sites thiyenawa websites me danuma laba ganna habai den meka maha sagarayak wage tibbata apata ekko naanna peenanna one podi pramanayai ne ara maha sagarayen apita wedan ne apata awashya tana apita aasa tana thamai api me apita yanna ona etukota thama hoya ganna ona මොකද්ද මම හොයන්න ඕන කියන එක තමන් දැනගන්න ඕන. නැත්නම් අච්චර ලොකු දැනුමක් තිබ්බට පළක් නැහැ. ඒක අපිට ග්‍රහණය කරගන්න බෑ. එතකොට ඒ දැන් තමන් ඒ ගමනක් යද්දි යම් කිසි තැනකදී තමන්ට අවශ්‍ය වෙන දැනුම සෑහෙන ප්‍රමාණයක් මේ වෙද්දි අප්ඩේට් වෙලා තියෙනවා මේ ඒ රිසෝසස් වල. ඉතින් ඒක ඊටාම පහසුවක්. ඒ වගේම ගොඩාක් තව සයිට්ස් තියෙනවා. ඕනකම තියෙන කෙනෙක්ට හොයාගන්න පුළුවන් මූලාශ්‍ර ගොඩාක් තියෙනවා දැන්. ඉතින් performance ලා ගත්තොත් එහෙම දැන් වෙන එකක් තියා දැන් මේ වෙලාවේ සමහරට වාදනය කරන live performances එහෙම දැන් live stream කරන ඒගොල්ලෝ ඒකත් බලන්න පුළුවන් update කරන හැම තිස්සෙම. එතකොට ඒකින්ද ඇත්තම යාවත් කාලිනු වෙන්න පුළුවන් සංගීතඥයන්ට ගොඩාක්. මම කැමති ප්‍රතිරූප ගත්තොත් चेलो एक मिता कहती मैं जैक्लीन डू प्रेकेला वाद्य वेदिनिया किधर तीन वादन शैली इताम मे मम इताम आसकरण अतर मे मम इसलाम प्ले कर मुर्मकार इसपाएने त्याग मम दाने काउद घेर पास दाने मे मे मेहम मेहम मे आगे विस्तरी मेहम घेर अतर मुर्मकाले मम नुदयानुत्त मंग वादने तमें मंग इंस्पायला गुडाग मे emotions me godak ehema feeling full passionate vaadanayak ege tiyenne e wage godak innawa honda me Rostropovich Misha Maisky Pierifonia ehema kiyana nan godak denek innawa ek ek pieces e gollanta ananne me e gollu vaadanaya karala tiyana ekaṭa man yam kisi piece man play karaddi man kemathi version ekak man samahata follow karanna puluwa ekeni balala eken inspire wenna puluwa दक्ष शिल्पी इगलांगे परफॉर्मेंस प्रेक्षक दैन परफॉर्मेंस प्ले करने का मांगे मूड्स फीलिंग्स परफॉर्म करने का के लोग अडवक तीन आप लंका इन शिल्पी उभिता मुखद परफॉर्मिंग की वेदगद मैं मुखद उभिता මම දකිනවා ඉඩ ප්‍රස්තාව පොඩි අඩුකමක්. ඒ කියන්නේ නිසි වේදිකාව නැතිකමක් මම දකිනවා. අනිත් එක ඒක ඉල්ලනවා මදි ගතිය. ඒ කියන්නේ ප්‍රේක්ෂකගාරින් ඒක බලාපොරොත්තු වෙනවා මදි ගතියක් තියෙනවද කියලා මම හිතනවා. ඒ කියන්නේ වෙන එකක් තියා සින්දුවක් ගත්තාම මේකේ මේ සංගීත කොටස් ගත්තොත් අපි ඉන්ටර්ලූඩ් ඉන්ට්‍රැක්ෂන් ගත්තොත් ඒ පිළිබඳ අවධානයක් නැහැනේ ගොඩක් කට්ටියක. වචන වලට විතරයි අවධානය යොමු වෙන්නේ. ඒතර මේක සංගීතඥයා सिंधु दुआने वचन वाली मित्र मे तनु अतिशयन मीनस कल सिंधु नेहा वचन तो थिंक अरवट अवधानी नेह नमूत वादक कुच्चरे मेक प्रोजेक्टर महंसी मुख पार्टी का मे मे इंटरव्यू कर इंट्रडक्षन कर बीट खरी पोडी दिब्बा एक अनिवार्य किसी महंसी अके වාදක කරන එක රෙකඩ් නැහැ ඉස්සෙන්නේ මම දකින අඩුවක් තියෙනවා එහෙම රෝෂණ මොකද හිතන්නේ අපේ වැඩසටහන ගැන මියුසෝස් විත් කලින්දු ගැන හොඳ සංකල්පයක් ඇත්තටම වාද්‍ය වේදීත්වයේ පිළිබඳව මේ ඕන මේ අවශ්‍යතාවයක් තියෙනක දැනුමක් ගන්න අවශ්‍ය විශාල පිරිසක් එදාට වඩා අද ඉන්නවා කියලා මම හිතනවා මේ තාක්ෂණී ඒක අප්ඩේට් වෙන එකත් එක්ක මේ මේ සාමාන්‍යයෙන් අපි මුණ ගැහිලා කතා කරන්න මේ දැනුම ගන්න අපහසු හැමතිස්සෙම එක ලැබෙන්නේ නැහැ මේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මෙහෙම පිළිසඳර කෙරෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ හැමෝටම
ඉතින් මේ වාදකයන්ගේ තියෙන අදහස් ටික බෙදා හදාගන්න හොඳ තෝතැන්නක් කියලා මම හිතනවා මේක දිගින් දිගටම මේ කරගෙන යන්න කියලා මම මේ ඉල්ලා සිටිනවා බොහොම ස්තුතියි රෝෂණ ඉතින් අද මේ කාල වේලාව හරස් වෙන නිසා අපිට මෙතනින් අතර ගන්න අපි මතුයම් දිනයක නැවත මේ වැනිම වැඩසටහනකින් අපි හමුවෙමු ඉතින් බොහොම ස්තුතියි මමත් මගේ ටීම් එක වෙනුවෙන් ඔබ සීල් මේ ඔබට මම ස්තුතිවන්ත වෙනවා ඉතින් ඒ වගේම අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙලා සිටින්න මෙවැනිම තවත් දක්ෂ ශිල්පීන් සමග අපි ඔබ හමුවට එනවා මියුසස් විත් කලිඳු මට හම්බෙච්ච ඔපචුනිටි එක ඇත්තරම සිහශක්ති වලට තමයි ස්තුතිවන්ත වෙන්න ඕනේ අනිවාර්යෙන් මියුසිෂියන් කෙනෙක්ගේ පූර්ණ පරමාර්ථයේ වියුත්තේ මියුසික් දෙන එක මිසක් මම මේක මාකට් කරන්නේ කොහොමද කියන එක නෙමෙයි වික්ටර් රත්නායකගේ පුතා වීම පමණක් නෙමෙයි රෝහණ වීරසිංහයන් වගේ දවැන්තයොත් එක්ක වැඩ කරන්න ලැබීම ලොකු වාසනාවක් එක්ක මේ ලෝකයට ආපු කෙනෙක් කියලා තමයි මම හැම වෙලේම කියන්නේ මාව ගත්තොත් එහෙම ග්‍රේඩ් කරන්න ගත්තොත් මියුසික් ක්වොලිෆිකේෂන් එකේ හැටියට මන් සමහරට ABCD කියලා හතරක් දැම්ම මම D එකේ ඉඳි. ලංකාවේ ගරු කටයුතු වාදකයන්ට ඒ නිසි ගරුත්වය ලැබෙනවා හැමතැනදීම ඒක නොලැබෙන්නේ නැහැ.